එතුමන්ට ආදරය කළ සියලු ලක්වාසී සැමටත් ලෝකවාසී සැමටත් එතුමන්ගේ සියලුම ඥාති හිතයිෂීන් වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තුතිය ගරු රාජමාත්‍ය කටුනායක අධිවේගී මාර්ගයේදී ගරු අමාත්‍යතුමන් හදිසි අනතුරට මුහුණ දෙනවා පළමුවේම මොහොතේ එතුමන්ගේ ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කළ අභහවක් ප්‍රාප්ත පොලිස් සැරයෙන් අනුරාධ ජයකොඩි මැතිතුමන්ට මම නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒවගේ මහදිසි අනතුර සිදූ සැනින් එම අධිවේගී මාර්ගයේ කාර්ය මණ්ඩලයට එකී අනතුර වාර්තා කරමින් රෝහලට රැගෙන යාම දක්වා කටයුතු කළ විශේෂ කාර්ය බලකායේ එකී සාමාජිකයා ඇතුළු එතැන් සිට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කළ රාගම ශීක්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයටත් සිද්ධිය සිදු අවස්ථාවේ පටන් සහාය වූ සැමටත් එතැනට සහභාගී වෙලා ඒ අවස්ථාවේ දුක බෙදාගත් සෑම සියලු දෙනාටත් මාගේ ස්තුතිය මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ අවස්ථාවේම රෝහල වෙතට ඇවිල්ලා සියලු කටයුතු එතැන් ඉඳලා සිදු කරන්න පටන් ගත්තු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මයන් ප්‍රමුඛ මහින්දානන්ද අලුත්ගමේගේ මැතිතුමන් ප්‍රමුඛ ප්‍රසන්න රණතුංග මැතිතුමන් ප්‍රමුඛ සියලුම මැති ඇමතිතුමන්ලා වෙත මගේ ගෞරවනීය ස්තුතිය මම මේ අවස්ථාවේ පුද කරනවා. සියලුම බෞද්ධාගමික කතෝලික ඉස්ලාම් හින්දු ආගමික පූජකතුමන්ලාටද ඒ මොහොතේ ඉඳලා මේ වෙනතෙක් කිසිදු අඩුපාඩුකින් තොරව සියලු අවශ්‍යතා සම්පාදනය කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට එවගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමන්ට එවගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක මහින්ද අබේවර්ධන මැතිතුමන්ට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මැතිතුමන් ප්‍රමුඛ අවමංගල්‍ය කටයුතු සංවිධානය කර ගැනීම වෙනුවෙන් මුල සිට සියලු කටයුතු සොයා බලා එම කටයුතු සම්පාදනය කළ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් ප්‍රමුඛ තරුණ මන්ත්‍රීවරුන් සියලු දෙනා හැම දෙනාම ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් එක්ක හුවෙලා දිවා රැ බලන්නේ නැතුව සනත් නිශාන්ත කියන සගයාට සියලු කටයුතු ඔවුන්ගේ හෘදයම නොපිරිහෙලා ඉටු කරපු සියලුම මන්ත්‍රීවරුන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම එතුමන්ගේ අභාවයේ පටන් සියලු දේ සොයා බලමින් මමත් මගේ දරුවනුත් මගේ පවුලේ සියලුම දෙනා මේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාගේ දුක සැප සොයා බලමින් නිතර නිතර අවශ්‍ය ධෛර්යය සපයමින් නිතර නිතර හැමදේම සොයා බලපු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ සියලු දෙනා වෙනුවෙන් පුද කර සිටිනවා. ඒ වගේම සිද්ධිය සිදු අවස්ථාවේම දුරකථන ඇමතුමකින් මා අමතා ශෝකය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ
ජාතික සංවිධායක ගරු වැසිල් රාජපක්ෂ මැතිතුමන් පක්ෂයේ මහලේකම් ගරු සාගර කාර්ය වසම් මැතිතුමන් ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගරු කැබිනට් අමාත්‍ය පවිත්‍රා වණියාරච්චි මැතිනිය පෙරටු කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සංවිධානයේ විධායක සභාව ප්‍රමුඛ සියලු සමාජිකවන් ඉටු කළ කාර්යභාරයන් නෙළුම් මාවත කාර්යාලය තුලින් එදා පටන් අද වෙනකන් සියලු අඩුපාඩු නොසලකා හරිමින් අද වෙනතෙක් දිවා රැ නොබලා මේ නිවසේ රැඳී සිටිමින් සිටි සියලුම කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම වයඹ පළාත් සභාවේ ගරු ආණ්ඩුකාර ලක්ෂ්මණ යපා බේවර්ධන මැතිතුමන් ප්‍රමුඛ පළාත් සභාවේ කාර්ය මණ්ඩලයටත් එතුමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටත් මාගේ විශේෂ ස්තුතිය පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම රාජ්‍යාංශයේ නියෝජනය කරමින් අප කැප වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මැතිතුමාටත් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් සියලුම දෙනාටත් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් ප්‍රමුඛ සියලුම පොලිස් ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලයන්ටත් සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලුම ආරක්ෂකාංශ නියෝජනය කරන නිලයන් වෙතත් මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමන් සුනන්ද හේරත් මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ආරච්චි කටු ප්‍රාදේශීය ලේකම් අතු කරල මැතිනිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයක් අනිකුත් ප්‍රාදේශීය ලේකම්ලා ඇතුළු ලේකම්තුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීනුත් ආරච්චි කටුව ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ප්‍රමුඛ වැඩවලින් හෙම්බත් වෙච්ච කාර්ය මණ්ඩලයටත් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරී කළමනාකාරතුමන් ප්‍රමුඛ නිවාස සංවර්ධන අධිකාරී නිලධාරී මණ්ඩලයක් ආරච්චි කටුව විවිධ සේවා සම්පකාර සමිතියේ ගරු සභාපතිතුමන් අධ්‍යක්ෂ මණ්ඩලය සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත් ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමන් උපසභාපතිතුමන් සාමාන්‍ය අධිකාරීතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත් ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ස්ථානභාර නිලධාරීතුමන්ලා ඇතුළු සෙසු නිලධාරී මණ්ඩලයටත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකාරතුමන්ලා ඇතුළු නිලධාරී මණ්ඩලය ඇතුළු සේවක මහත්ම මහත්මීන් සියලුම දෙනාටත් සියලු රාජ්‍ය ආයතනවල නිලධාරී මණ්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. ගරු අමාත්‍යතුමන්ගේ දේහය නිවසට රැගෙන ආ මොහොතේ සිට පැමිණි සුවහසක් ආදරණීය ජනතාවට ආහාර පාන ලබා දීමට කටයුතු සංවිධානය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිතුමන් ඇතුළු සියලුම නිලධාරීන් මගේ ස්වාමි පුරුෂාණන්ගේ ගරු රාජ අමාත්‍යතුමන්ගේ ශෝකාකූල අවස්ථාව විකාශය කළ හා විකාශය කරන රාජ හා පෞද්ගලික මාධ්‍ය ආයතන වෙතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙතත් මාගේ ගෞරවනීය ස්තුතිය පළ කර සිටිනවා. ඒ වගේම ගරු සනත් නිශාන්ත අමාත්‍යතුමන් බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා කරමතින් ඔසවා තැබූ පුත්තලම් දිස්ත්‍රික් ජනතාවට ඒ වගේම එතුමාගේ අභාවයේ සිදු අවස්ථාවේ පටන් එතුමාත් නොහැර එතුමාට ශක්තියක් වෙච්ච ඥාතීන් හිතෛෂීන් අසල්වැසියන් ප්‍රදේශවාසීන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් එතුමන්ට ආදරය කළ සියලු ලක්වාසී සැමටත් ලෝකවාසී සැමටත් එතුමන්ගේ සියලුම ඥාති හිතෛෂීන් වෙනුවෙන් මාගේ ගෞරවනීය ස්තුතිය මෙම අවස්ථාවේ පුද කරමින් ස්තුතිය පළ කිරීමට නොහැකි
යම්මයෙක් වේ නම් එයට සමාවද භජනය කරමි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.